දැනගෙනම යමු ගමන ලෝවිත් UDR ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා රටම උණුසුම් කරපු තවත් සිදුවීමක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. තරඟ පාවාදීම් කියන එක අපි අහන්නේ බොහෝ දුරට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. ශ්‍රී ලංකාවට නම් තරඟ පාවාදීම් කියන එක ඒ තරම් හුරු පුරුදු නැති දෙයක් වුණත් ජාත්‍යන්තර වශයෙන් නම් බොහෝ ක්‍රීඩාවල මෙය මුල් බැසගත් මහා වෘක්ෂයක් බඳුයි. මේ තරඟ පාවාදීම් කියන එක අපිට වැඩිපුරම ඇඟට දැනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ලෝකයේ ප්‍රබල තැනක හිටපු රටක් නිසා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි රහිත චෝදනා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයකදී යොමු වුණ ඒ සම්බන්ධයෙන් නීතිගත කරුණක් විදියට සහ ඒ වගේම 2019 වර්ෂයේ ඇති කරපු ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක පළවන නීති කෘත්‍ය විදියට තමයි මේ සචිත්‍ර සේනානායකගේ තරඟ පාවාදීම් සිද්ධිය කරලියට එන්නේ. හැබැයි අපි මෙහිදී මතක තබා ගත යුතු යමක් තියෙනවා. නීතිය ඉදිරියේ සචිත්‍ර සේනානායක වැරදිකරුවෙක් වෙනතෙක් ඔහු ඊට අදාළ නිවැරදිකරුවෙක් විදියට තමයි පෙන්වලා දෙන්න වෙන්නේ. කොහොම වුණත් මීට අදාළ නීති කටයුතු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා. සචිත්‍ර සේනානායක කියන්නේ ජාත්‍යන්තර එක්දින තරඟ 49කදී කඩුලු 53ක් සහ ඒ වගේම 20x20 ජාත්‍යන්තර තරඟවලදී කඩුලු 25ක් දවාගත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටිය හැකි පසුපෙළ ක්‍රීඩකයෙක් විදියටත් ඔහු නම් දරා සිටියා. මේ සිද්ධියට හේතුපාදක වෙන්නේ 2020 වර්ෂයේ ලංකාවේ පැවති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී තරඟවලට සහභාගී වන ක්‍රීඩකයින්ට අඩුවෙන් ක්‍රීඩා කිරීම සඳහා අල්ලස් මුදලක් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන්. මීට අදාළ චෝදනා අපරාධ චෝදනා යටතේ ගොනු වී තිබීමත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මේ කටයුතු සිදුවීමත් විශේෂත්වයක් විදියට සලකන්න පුළුවන්. මීට අදාළ මූලිකවම කරුණු අනාවරණය කර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මේ වනට සිදු කරලා තියෙනවා කියන එකයි වාර්තා වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර ජාවාරම්කරුවන් ජාලයක් මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නවා කියන එක තමයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ. ඔබ මේ තිරයේ දකින්නේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත හඳුන්වා දීම සම්බන්ධව නීතිය සඳහන් ඇති ආකාරයයි. ඒ වගේම මේ පනත පිහිටවීමේ අරමුණු මෙම පනතේ දෙවන ඡේදයේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. ක්‍රීඩාවල තරඟ පාවාදීම්, දූෂණය, නීති විරෝධී මෙහෙවීම් සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් වැළැක්වීම, ක්‍රීඩාවල තරඟ පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම හා සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සහ ක්‍රීඩාවල යහපත් චරිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා සංවිධාන නීතිය බලාත්මක කිරීමේ නියෝජිත ආයතන සහ ඔට්ටු මෙහෙයවම්කරුවන් අතර ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාවේ ශක්තිමත් කිරීම, ඒ වගේම වෘත්තීය ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය සහ ජීවන වෘත්තීය ආරක්ෂා කිරීම ආදී විශේෂ වූ අරමුණු කිහිපයක් පදනම් කරගෙන තමයි මේ පනත පිහිටුවලා තියෙන්නේ. ඒ වගේම මේ පනතේ 19 වන වගන්තිය යටතේ වරදවල් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සම්බන්ධයෙන් වන බලතලත් සඳහන් වෙනවා. පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුව විභාග වුණු අවස්ථාවේදී සචිත්‍ර සේනානායකට මාස 3ක විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා. ඒ වගේම මේ නීති කෘත්‍ය ආරම්භ කිරීමට ප්‍රථම තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා 2021 වර්ෂයේදී සචිත්‍ර සේනානායක විසින් අධිකරණයේ ඉදිරියේ ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ වගේම මේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායක යම්සේ වැරදිකරුවෙක් වුණොත් ඔහුට ඉතා විශාල මුදලක දඩයක්, ඒ වගේම වසර 10ක් හෝ ඒ ආසන්න සිල දඬුවමක් වගේම මේ කරුණු දෙක යටතේම දඬුවම් ලැබීමේ හැකියාවක්ද පවතිනවා කියන එක තමයි පෙන්වලා දෙන්න තියෙන්නේ. මෙම නඩුව ඉදිරි ඔක්තෝබර් මාසයේදී නැවත විභාගය සඳහා කැඳවා තියෙනවා. එහිදී මොකක්ද වෙන්නේ කියන එක ගැන අපි බලائمු. කොහොම වුණත් මේ පනතේ අන්තර්ගතයේ දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා විශාල මෙහෙයක් මේ පනත තුලින් සිදුවෙයි කියන එක තමයි මට නම් හැඟියන්නේ. එහෙනම් අදට සමුගන්නවා සුබ දවසක් ඔයාලා හැමෝටම.